ඇතටම මේ වෙනමට ලෝකේ අනෙක් ක්‍රිකට් කණ්ඩායම් දිහා බැලුවාම කවුරුන් ඒ කණ්ඩායම්වල ලෝකුස්ලාන තරගාවලිය නියෝජනය කරයිද, එහෙම නැත්නම් ඒ රටවල ලෝකුස්ලාන සංචිතය කවුරුන්ද කියලා අපිට ඒ කණ්ඩායම් බැලු බැලමට අදහසක් ගන්න පුළුවන්. මොකද ඒ තරමට ඒ කණ්ඩායම්වල පන්දු යවන්න, පන්දුවට පහර දෙන්න, තුන් ඉරියව් ක්‍රීඩකයෝ කඩුරු රකින්න කවුද, කණ්ඩායමේ නායකයා කවුද කියලා ඒ ක්‍රීඩකයින්ට ස්ථාවරත්වයක් ඒ කණ්ඩායම් වලට ලැබිලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම් දිහා බැලුවම අපිට කවුරුන්ද මෙවර ලෝකුස්ලානට යන සංචිතය කියලා හරියට මේ මොහොත වෙනකම් කියන්න හැකියාවක් නැහැ. කණ්ඩායම විතරක් නෙමෙයි, කණ්ඩායමේ නායකයා කවුද කියලාවත් අපිට කියන්න බැරි තත්ත්වයක තමයි ශ්‍රී ලංකාව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසු වෙන්නේ. මේ වගේ තත්ත්වයක් ඇතුළේ සාමාන්‍යයෙන් එක් ලෝක කුසලානයක් ඉවරුණාට පස්සේ අනෙක් ලෝක කුසලානයට සූදානම් වෙන එක ඒ දවසේ ඉඳන් පටන් ගන්න එක තමයි ලෝකේ කණ්ඩායමේ ස්වභාවය වෙන්න ඕන. ඒත් අවසනවකට අපේ රටේ හුරුව, අපේ රටේ පවතින ක්‍රමය දැක්කහම අපිට පේන්න තියෙන වෙනත් එකක්. ලෝක කුසලානයක් ළඟ ළඟ එද්දී තමයි සියලු සැලසුම් සහ සියල්ල සූදානම් කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළේ මේ වෙන විට අපිට දැනගන්න තියෙන ආරංචිය තමයි මේ පවතින දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා සංචාරය, එහෙම නැත්නම් තරගාවලිය ලෝකුස්ලානයට පෙර පවත්වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය උනත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර තරගාවලිය උනත් මේ තරගයනුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය තෝරන්න සූදානම් නැහැ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. එහෙමනම් කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලානයට මුහුණ දෙන ඇත්තම සංචිතය කොහෙන්ද අපි තෝරන්නේ, කොතනින්ද අපි තෝරන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපිට උත්තර ලබා දෙන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී මේ දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියට පස්සේ පැවැත්වීමට නියමිත අන්තර් පළාත් තරගාවලියෙන් පස්සේ තමයි ඒ තරගාවලියේ ක්‍රීඩකයෝ පෙන්වන වැඩ, ඒ වගේම කණ්ඩායම් නායකයෝ පෙන්වන වැඩත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝකුස්ලානයට යන සංචිතයේ නායකයා කවුද, ඒ සංචිතයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කවුද කියලා තෝරන්න සියලු දෙනා සූදානමින් ඉන්නේ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් එංගලන්තයේ තිබුණු චැම්පියන්ස් කුසලානයට කලිනුත් කණ්ඩායම තෝරන ක්‍රමය පිළිබඳව වගේ අදහසක් තමයි මේ විදිහේ අන්තර් පළාත් තරගාවලියක් තියලා එතනින් දක්ෂතා පෙන්වන නායකින් කණ්ඩායම තෝරනවා කියලා තමයි අපේ ක්‍රිකට් බලධාරියෝ කිව්වේ. හැබැයි ඒ දවස්වල ප්‍රශ්න තිබුණා චැම්පියන්ස් කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තේරුවේ ඇත්තටම ඒ තරගාවලියේ දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයන්ගෙන්ද කියලා. තත්ත්වය මෙහෙම තියෙද්දී ලංකාදීප වෙබ් අඩවියෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නියෝජිතයින්ගෙන් අහලා තිබුණා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නායකයා කවුද කියලා. ඒකට හොඳින්ම තිබිච්ච පිළිතුර තමයි ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දීපු දිමුත් කරුණාරත්න ඉතා හොඳින් ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නා. ඒ නිසා අපි එක් දින කණ්ඩායමටත් ඔහු යොදවන්න කල්පනාවෙන් ඉන්නවා සහ ඔහු ගැන අධ්‍යයනකින් ඉන්නේ. හැබැයි ඒක අපිට එකපාරටම තීරණය කරන්න බෑ. ඒක ටිකක් කාලය අවශ්‍යයි කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම ලසිත් මාලිංගට මේ මොහොතේ ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් සමග පැවැත්වෙන ඉදිරි එක් දින තරඟ දෙකත්, ඒ වගේම T20 තරගාවලියේ නායකත්වය හොබවන්න මෙහෙවන්න අවස්ථාව දීලා ඒ පිළිබඳවත් බලන්න කටයුතු කරනවා. එහිදී ඔහු අසාර්ථක වෙනවා නම් ක්‍රීඩකයා කවුද කියලා බලන්නේ නැතුව විකල්පයකට යන්න සූදානම් කියලා මතක් කරලා තිබුණා. ඒ වගේම එළිමින අන්තර් පළාත් තරගාවලියේ අර අපි සඳහන් කරපු එළිමින අන්තර් පළාත් තරගාවලියේ ඒ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් හතරෙන් කණ්ඩායම් තුනක ලසිත් මාලිංගත්, ඒ වගේම දිමුත් කරුණාරත්නත්, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් කියන ක්‍රීඩකයන් තිදෙනා කණ්ඩායම් තුනක නායකත්වය දරනවා. ඉතින් මේ තිදෙනාගේ දක්ෂතාවයන් බලලා ඉදිරි ලෝකස්ලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කාටද ලබා දෙන්නේ කියන දේ පිළිබඳ තීරණයක් ගන්න ඒ සියලු දේ පිළිබඳ සොයලා බලනවා සහ ඒවා අවධානයට ගන්නවා කියලා තමයි ඒ ප්‍රබල තීරීම් කමිටු නියෝජිතයා ලංකාදීප වෙබ් අඩවියට සඳහන් කරලා තිබුණේ. මේ විදිහට ශ්‍රී ලංකා ජාතික සංචිතයේ එළඹෙන ලෝකුස්ලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නායකයා තීරණය කරනවා වගේම ශ්‍රී ලංකාවේ මේ වෙන විට ක්‍රීඩා කරන ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ එකතු කළ කණ්ඩායම් හතරකට බෙදලා එළඹෙන අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා 12 වෙනිදා දක්වා වන අන්තර් පළාත් තරගාවලියකට ඒ ක්‍රීඩකයින් යොදවලා එතනින් පෙන්වන දක්ෂතා අනුව සෙසු ජාතික කණ්ඩායම නියෝජනය කරන අනිත් සමාජිකයන් කවුද කියන එකත් තෝරගෙන එතනින් ශ්‍රී ලංකා ජාතික සංචිතය හදන්න සූදානම් කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් මේ විදිහට හදන ජාතික සංචිතය ඇතුලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගේන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙකුට ඇතුළත් වෙන්න, දක්ෂතාවයට තැන ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ යෝජනා කරන ඔබ කැමති ක්‍රීඩකයෙක් පන්දු යවන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඉන්නවා නම් එය පිළිබඳවත් ඔබේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළ ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් සබිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.